මෙමය මම අරගල භූමියට ගියා භූමියෙන් ලැබුණ ආරාධනයක් අනුව බහුතරයක් මම එන එක පිළිගත්තා ඒකන්ද මට ගැහුවේ නැහැ මට ගිහිල්ලා වේදිකාවට නැගලා කතා කරන්නත් ආරාධනා කරන්න මම අරගලේ පටන් ගත්ත දවසේ ඉඳලම අරගලේ ජයවා කියන මතය හිටියා මගේ පාර්ලිමේන්තු කතා අරගෙන බලන්න මාර්තු මාසේ ඉඳලා නමුත් ඒ කාලේ අරගලය සංවිධානාත්මක නැහැ එක එක කතා කිය කිය අරගලේ හැන්ඩුවල්ලක් කරපුවාට පස්සේ අරගලියත් එක්ක ඊට ගත්තා නමුත් මම එක මතයක හිටියා ඉතින් අරගලේ කට්ටිය ඒක හඳ වෙන්නේ නැති මට ආරාධනා කරේ එතකොට දැන් ඔබතුමාගේ බුලං කරුණ මම සජීව ප්‍රකාශ මැතිතුමා ඉදිරිපත් කරන එකට ඒක ස්ථිර කරා කියලා ඒ යෝජනාව පක්ෂයක් හැටියට පක්ෂ සමාජික හැටියට ඔක්කොම ස්ථිර කරා එතකොට එතන ස්ථිර කරා කරේ මේ සජීව ප්‍රේමදාස කියන නම නිසා නෙමෙයි පක්ෂයේ නායකයා ඉදිරිපත් විය යුතුයි කියන මතය එතන ඉදිරිපත් වුණා. එතකොට ඒ නායකයා කියන තැන ඉන්නවා සජීව ප්‍රේමදාස මැතිතුමා. එතකොට සියලු දෙනා මත ඉස්සුවම සියලු දෙනාම කිව්වා දැන් එයාගේ දෙපැත්තේ වරලා හිටිය ලේකමයන් සභාපති අනිත් පැත්තේ ඔයදෝ පෙලා අත උස්සලා මේක යෝජනා කරලා අනුමත කරන්න. ඒක සම්ප්‍රදායක් අපි අනුගමනය කරා එතන. එතකොට ඒ ක්‍රියාදාමය සිද්ධ වුණා. නමුත් අපට යම් යම් අය එක එක අවස්ථාවල මත ප්‍රකාශ කරා දිනන්න පුළුවන්ද පරදීද මොකද වෙන්නේ ඒ වගේ එතනම යම් යම් අය මත ප්‍රකාශ කරා ඒවා තියෙනවා.